යිබෝ1න් සිෝන්ලයි ෆියබ් ැල් එකට අපි ඔබව සාදරයෙන් පිරිිගන්නවා. ලෝක සෞඛඛ සංවිධානය අද විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අද අපි මුලින්ම අවධානය යොමු කරමු. දෙවනරැල්ල ඇනඹනාා මිලියන ගණනක් මියයා හැකි ලෝක සෞඛඛ සංවිධානය වන්න තුරු අඟවයි. නව කොරෝණ වෛරසේ දෙවනරැල්ල ලොවල් රටවල් රැසක යළි ්‍යාප්තවීම ඇරබී ඇති බැවින් බිලියන ගණනක් ජනතාව ඉන් මියයා හැකි බවත් ලෝක සෞඛඛ සංවිධානය අද අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කළ සිටිනවා. එදස් නොමුසේ දහාට වර්ෂයේදී ලොවපුරා පුද්ගලයින් මිලියන පණහකට අධික පිරිසකගේ ජීවිත බිලි ගනිමින් ව්‍යප්ත වූ ස්පාන්‍ය උනව්‍යාපත වූ ආකාරයට සමාන ලෙස කොරෝණා වරසයේ ව්‍යාපතිය සිදුවෙමින් පවතින බවයි නර්ක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර රණේරි ගුවේරා ප්‍රකාශ කර සිටියේ. ඇමරිකාව යෝපය ලතින්න ඇමරිකානු රටවල සහ ඉන්දියාව තුළ නව කොරෝණ වෛර සේභ්‍යාප්ටිය, සීග්‍රේන් වර්ධනවෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංනිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරால்වරයා මෙම අනතුරුයඟවීම සිදුකර තිබුණා. බේවනවිට ලොවපුරා මිලියන නම අයදශමාටක පුද්ගලයින්. නව කොරෝණ වෛර සේට ගොදුරුවී ඇති අත්තර මිය ගොස්. සිිනමුළලු පුද්ගරලීල් සංඛ්‍යාව හාරලක්ෂ අනු හතරදස් හැත්තේ හතක් වන බවයි. අගෝස්ත පළවන දාස්ට කටනායක ජාත්‍යන්තර ගුවන්තටු පල සංචාරකයින් සඳහා විවෘත කිරීමට සැලසුම් කළද එය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛඛ සේවාධ්‍යයක්ක් ස්ටර්නාල් විස සච්ඥවෛද්ද අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කලා. එ යනුව අදද පැවති මාධ්‍ය හම්වේදී ඔහු වැඩි දුළටත් පපසුවේ කටුනායක ගෝන්තටුපල විවෘත කරනදිනය අගෝස්තු පහලව හෝ ඊටත් පසුුවිය හැකි බවයි. පනස්තදා සාරසි එකක් පැමිණීමේ බලාපොරොත්තුවෙන්. විදේශයන්හි රැකියාවල යියුතුව ශ්‍රීලාංකිකයන් ලක්ෂ දහතුනක් පමණ අතුරින් හැටවල් එකසිේදා හතක වෙසෙන. අනස්තදා සාරසිය එකක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යශ දිනේශ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මන්රයට දැනම්දී තිබේ. එම පිරිස හතුරින් හටවල් තිස් අටක සිට නමදාල් ස්පන්සිය අසූ දෙනෙක් මේ වන මෙරටට ගෙන්වා තිබෙන බවද අමාත්‍යවරයා පවසා ඇත්තය. මෙම මාසි අවසන්වීමට පෙර ශ්‍රීලාාන්කිිකයින්ට පැමීීම සඳහා තවත් රටවල් දහයකට ගුවන් ගමන්වාර දහයක් සරසුම් කර තිබෙන බවද දිනේශ ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. COොVID-19 හේතුවෙන් කුවටයේ සියදිවිී අසාගැනීම අනුපාතය හෙළයයි. පස්සුගිය මාස හතර තුළ පුද්ගරයන් හතලි ස්තෙනෙකු සියදිවි අසාගෙන ඇත්ත. සියදිවි අසාගැනීම හතලයක් සහ අසාර්ථක උත්සාහැන් පහළවක් වාර්තාවේ. ප්‍රධාන වශයෙන් ආසියානු විදේශිකයි නතර පෙබරවාරි අට සිට. කුවේටයේ සියදිවි නසාගැනීම් වාර්තාාවී ඇති බව විදිස් පුවත් වාර්තා කරයි. සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවවී ඇත්තේ කොරෝණවෛරසිය පැතිරීමත් සමඟ ඇති වූ ආර්ථික බිඳවැටීම් හේතු කොටගෙන බොහෝමයක් සිද්ධීන් වාර්තා වී ඇත. ූපයේ විසි හතර තුළ කුවේට රාජ්‍යයේ COොVID-19 නාසාධිතයන් හැසි අසු අටක් වාර්තාවන අත්තර කුේ් ජාතිකයින් හාරසිය හතරිස් හතරක්ද පිදේශිකයින් දෙසය හතරිස් හතරක් මේ අතරට අයත්න්. COොවිD- නාසාධතයින් හතලස් හතරදාස් තුන්සිය අනු එකක් දක්වා ඉහෙළගොස්ඇත්ත අද දින මරණ තුනක් වාර්තාවීමත් සමඟ මරඩ තුන්සිය හතරිස් හතර දක්වා එහළගොස් ඇත. අදවනවිට තිස් හතරදාස් පන්සිය අසූහයක් සුවේ ලබාද ඇත. කටා රබ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අද නිවේදනය නිකුත් කර බෙනවා දෙදා ස්විස්සේ ජූලි විසි හයදිනට පෙර. ජාතික ලිපිනේ ලියා පදිංචි කර අවසන් කරන ලෙසත් නැවතත් අද දෙනුම්දී තිබෙනවා. ජාතික ලිපිනේ ලියා පදිංචි කිරීම අනිවාරය වන අත්තර ඒසදහා නිවරදි තොරතුරු. ලබාදන ලෙසත් ව්‍යාචි තොරතුරු ලබාදීම ක්ටාර්යා දහදාහක දඩමුදලකට යටත්වීමට සිදුවේ. කටාරාජ්්‍යි අදමනවිට COොVID-19 ආසාධතයෙන් අනු තුන්දාාස් හයසිය හැක තුනක් වාර්තාවන අතර COොVID-19 හේතුවෙන් සිදු වූ මරණ එකසිය දහයක් දක්වා එහෙළ ගොස්ඇට. COොVID-19 ආසාධතන්, ඇත්තේ හද්දාස් දෙසිය විසි පස් දෙනෙකු සුවේ ලබාද ඇත. සෞධ අරාබයානු ගුවන්සේවේ ලබන මසමුල් කාර්තුවේදී තම ජාත්‍යන්තර ගුවන් සේවාවන් ඇරැඹීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පාර්තාවේ. සෞධ අරාබිය අදවනවිට කොVID-19 ආසාධතයින්. එලක්ස හත්තේ අටදස් පන්සිය හත්තර දක්වා ඉහෙළ ගොස්තිබෙනවා කොවි-19 හේතුවන් සිට වූ මරණ එද්දාස් පන්සිය එකකොල් හ දක්වා ඉහෙළ ගොස්තිබේ COොවි-19 ආසාධිතන් එක්ලක්ෂ විසිදුදස් එකසිල්සි අට දෙනකු සුවේ ලබාද ඇත. ඕමානය අදවනවිට කොවි-19 ආසාධිතයෙන් තිස් හයදාස් නවසය පනස්තුුණ දක්වා එහෙළ ගොස්තිබෙනවා අතර කොවිD-19 මාරණ එකසිය පනස්නාවයක් දක්වා හෙළගොස්තිබේ කොවි- ආසාර්ධයයින් විසිදධාස්තුන් සය හැට දෙනකු සුවේ ලබාද තිබෙනවා මෙවැනි වූ නවතව වීියෝස් රැගෙන මේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ඔබට සුබදවසක් පීඩියෝ එකට ලයික එකක් කමෙන්ට් එකක් දාලා සබස්කයි් කරන්නත් අමතක කරන්න එපාස්තූතියි